ආයිබෝන්, අපි අද කතා කරන්න යන්නේ වෙනස්ම දෙයක් ගැන. පිරිමින්ට කාන්තා ඔබව අප්‍රිය වෙන්න, ඒ වගේම පිළිකුල් වෙන්න බලපාන හේතු ගැනයි මේ මාතෘකාවෙන් අපි කතා කරන්න යන්නේ. මේ අපි කියන්න යන පුරුදු ඔබ ළඟත් අඩු වැඩි වශයෙන් තියෙනවා වෙන්න පුළුවන්. මේ දේවල් ගැන දැනුවත් වෙලා, මේ දේවල් මේ පොඩි පොඩි අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න ඔබට උදව්වක් වෙන්නයි අද මේ මාතෘකාව අපි අරගෙන ආවේ. ඉතින් පළවෙනි නරක පුරුද්ද තමයි දුගඳ හමන හිසක් තිබීම. මේක දැක්ක ගමන් ඔයා හිතනවා ඇති මේ මොකද්ද මේ කතාව කියලා. සමහර විට කාන්තා ඔබ නොදන්නවත් ඇති ඔයාගේ හිස්කබලෙන් ගන්ධයක් නිකුත් වෙනවද කියලාවත්. නමුත් ඔයාගේ සැමියාව පෙම්වතා ගොඩක් වෙලාවට කාන්තා ඔබට වඩා ටිකක් උස නිසා ඔවුන් උස තැනක ඉඳන් පහත් වෙලා ඔයාලට නළලට කිස් එකක්, එහෙම නැත්නම් හග් එකක් දෙන්න ලං වෙනකොට එයාලට එකපාරටම කන්ටැක්ට් වෙන දෙයක් තමයි ඔයාගේ හිස. ඉතින් ඔයා නොදන්නව වුණාට දවසක් දෙකක් හිස්කබල සහ කොණ්ඩේ සෝදන්න බැරි වුණාම දූවිලි සහ දහඩියංශු හිස්කබල මත තැන්පත් වෙලා හිස්කබල මත බැඳෙන ඒ සියුම් ස්තරය නිසා ඔයා දන්නෙම නැතුව ඔළුවෙන් ගඳක් එන්න පුළුවන්. මේක ඔයාට දැනෙන්නවත් නැති වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ හිසකෙස් දිගු නිසා හිස්කබලට සාපේක්ෂව දහඩිය රැඳෙන ප්‍රමාණය කාන්තාවන්ගේ වැඩි. ඉතින් ඒක ඔයාව කිස් කරන්න, හග් කරන්න පහතට නැමෙන බොයෆ්‍රෙන්ඩ්ට හරි හස්බන්ඩ්ට හරි ඩිරෙක්ට්ලිම දැනෙනවා. මොකද එයාලා ගොඩක් වෙලාවට ඔබට වඩා උස නිසා පහත් වෙලා තමයි කිස් එකක් දෙන්න නැවෙන්න වෙන්නේ. ඒ අවස්ථාවේ ඔවුන්ට මුලින්ම කන්ටැක්ට් වෙන්නේ ඔයාගේ හිස නිසා හග් එකක් දෙද්දී වුණත් මේක ඔවුන්ට දැනෙන්න පුළුවන්. එතකොට ඉතින් ඒ වගේ වෙලාවක ඔයාගේ හිත රිදෙයි කියලා කටින් කිව්වේ නැති වුණාට ඔයා ගැන තියෙන ආකර්ෂණය අඩු වෙන්න එය හේතුවක් වෙන්න පුළුවන්. සමහර විට ඔයාගේ නළලට හාදුවක් දෙන්න, හග් එකක් දෙන්න වගේ දේවල් වලට මීට පස්සේ ඔහු මැලි වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාගේ හිස්කබල සහ කොණ්ඩය පිරිසිදු කර ගැනීම ගැන අවධානය යොමු කරලා මේ ප්‍රශ්නය මගහරව ගන්න උත්සාහ කරන්න කියලා අපි ආදරයෙන් මතක් කර සිටිනවා. ඔබට සුබ දවසක්. ඉතින් යහපත් සතුටුදායක ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය තවත් කරුණු දැනගැනීමට මේ වීඩියෝ එක ලයික් කරලා වයිස් ඇඩ්වයිස් ලංකා YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ස්තුතියි.